සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේවතේ. එහෙමනම් අපි නත්තලට ලහි ලහි මේ ආකාරයට ලැස්ති වෙනකොට සූදානම් වෙනකොට තවත් ආකාරයකට අපිට අපේ ජීවිතය ගැන හිතලා බලන්නට මෙනෙහි කරන්නට සුදු ස්වාමීන් වහන්සේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. එහෙනම් මං හිතන්නේ ඔබ හැමෝම තීරණය කරලා ඇති ඔබේ ජීවිතය තුළ හොඳ පාපොච්චාරණයක් කරගන්නට කියලා. මොකද අපේ හදවත ජේසු ඉපදෙන ගවලෙනක් බවට පත් කරගන්නට. ජේසු ඉපදෙන ගවලෙන කියලා කියන්නේ උන්වහන්සේ ජීවමාන වෙන අත්දැකීම අපේ ජීවිතය තුළ. ඉතින් එහෙමනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ, ඒ සඳහා මං අද කැමති ඔබේ අවධානය යොමු කරන්නට ජේසුට අපේ හදවත තුළ කිසිම පැකිලීමකින් තොරව දෙපාරක් හිතන්නේ නැතුව අපේ ජීවිතය තුළ අපේ හදවත තුළ ලස්සනට ස්ථානයක් උන්වහන්සේට සූදානම් කරන්නට අපි මිදිය යුතු අත්දැකීමක් තියෙනවා. ඒ තමයි අපි සමාව දෙන්නට ඕනි අයට අපි සමාව දෙන්නට ඕනි. මොකද මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම අපි අපේ සම්බන්ධතා අලුත් කරගන්න කාල පරිච්ඡේදයක්. ඒක නිසා රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ අපි අද පොඩ්ඩක් ඔබ යන්නේ ගමන් බිමන් තුළදී මොන දේ කරත් කමක් නැහැ, ඔබට පුළුවන් ද පුංචි එක එක්කෙනා හරහා ඔබ සම්බන්ධතාවයන් පවත්වන අය හරහා පුංචි ගවේෂණයක් කරන්නට, පුංචි මෙනෙහි කිරීමක් කරන්නට. කොහොමද මම ඒ අයත් එක්ක ගත කරපු ඒ ජීවිතය, ඒ අයත් එක්ක මම ගෙවපු දවස්වලදී මගේ අතින් දැනුවත් හෝ නොදැනුවත් හෝ ඒ අයට පුංචි අඩුපාඩුකම් සිදුවෙලා තියෙනවද? වචනය තුළ ඒ අයගේ ජීවිතය මගේ වචනය තුළ රිදිලා තියෙනවද? මගේ ක්‍රියාව තුළ, මගේ බැල්ම තුළ කාට හරි රිදිලා තියෙනවද? එහෙනම් මෙන්න මේකයි කාල පරිච්ඡේදය. නත්තල් දවසම එනකන් ඉන්නට එපා. රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ, ඔබට පුළුවන් නම් ඒ අයත් එක්ක නැවත රීකනෙක්ට් වෙන්නට, නැවත සම්බන්ධ වෙන්නට ඔබට පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි සුදු ස්වාමීන් වහන්සේට අපිට බද්ධ වෙන්නට තියෙන අපේ හදවත විශේෂම සූදානම් කර ගන්නට තියෙන හොඳම අවකාශය තියෙන තැන තමයි මං හිතන්නේ එවැනි මානසිකත්වයක් අපේ හදවත තුළ ඇතිවීම. එහෙනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ, අපි මෙනෙහි කරලා බලලා අපි නිකන් ඉන්නේ නැතුව අපි පුංචි පියවරක් ගමු අද දවසේදී. ඒ වගේම අද ඔබට බැරි නම් ඔබට තවක් දවස් තියෙනවා ඒ සඳහා. අපි මෙන්න මේ කාල පරිච්ඡේදය තුළදී අපි ගාව තියෙන සන්නිවේදනය කරන්නට පුළුවන් තියෙන අපේ ෆෝන්ස් තියෙනවා, එහෙම නැත්නම් අපිට බැහැ දකින්නට පුළුවන්, යන්න එන්නට පුළුවන්, මේ වගේ නැත්නම් අපි ලියන්නට පුළුවන් යමක්, මෙසේජ් එකක් හරින්නට පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් නම් ඒ බිඳුණු සම්බන්ධතාවල් මේ කාල පරිච්ඡේදය තුළ නැගිටවා ගන්නට, ඒ සම්බන්ධතාවයන් වලට අලුත් ප්‍රාණයක් දෙන්නට, අලුත් නැමුම් බවක් දෙන්නට අපිට පුළුවන් වුණොත් සත්‍තරන් අම්මේ තාත්තේ දුවේපතේ, මෙදා නත්තල වෙනද නත්තලට වඩා අපිට දැනෙන නත්තලක් බවට පත් වෙයි. මොකද ජේසු කියලා කියන්නේ සාමයේ කුමාරා. ඉතින් ඒක නිසා තව කිරුකට සුබ නත්තලක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නට නම් සත්‍තරන් අම්මේ තාත්තේ දුවේපතේ අපි එහෙමනම් අපේ ඒ සම්බන්ධතාවයන් තුළ තියෙන ඒ පළුදුවීම් ටික සේරම අපි හරි ගස්වාගෙන අපි එහෙමනම් අලුතින් නැවුම් බවක් අපේ ජීවිතය තුළ ඇති කරගමු. එතකොට අපේ සුබ ප්‍රාර්ථනයට ලොකු නැවුම් බවක් දැනේවි. ලොකු